H.M.N. Prasa YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති අද මම ඔයාලත් එක්ක මොකක්ද ෂෙයා කරගන්නේ කියලා. අද මම මේ වීඩියෝ එක නෙමෙයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිටියේ. දැන් ඒක පස්සට දාලා මම වෙන වීඩියෝ එකක් තමයි ෂෙයා කරගන්නේ. ඒ කිව්වේ මම අදුතේ බ්ලැක් හෙඩ් සයින් කරාම උනේ මුකුත්ම ගෑවේ නැහැ. මූනේ මුකුත්ම ගාලා නැහැ. ක්‍රීම් එකක්වත් මොනවාක්වත්. ඊයේ අයිබ්‍රෝස් හැදුවා. චුට්ට ෂේප් කරා. ඉතින් බ්ලැක් හෙඩ් සයින් කරාට පස්සේ නහය හැම යනෝ මූණ පොඩ්ඩක් ඩැමේජ් වෙනෝනේ. ඒක නිසා මම හිතුවා මම අද දාන පැක් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ කිව්වේ මේ පැක් එක ගොඩාක්ම හොඳයි. අපේ අඳුරු ලප අයින් වෙනවා. ඊට පස්සේ අපේ මූණ හැම යනවා නම් අනිවාර්යයෙන් බ්ලැක් හෙඩ් සයින් කරාට පස්සේ දවස් දෙක තුනක්ම මගේ තියෙනවා මූණ හැම ගිහිල්ලා. ඉතින් ඒවට හොඳ නිසා ඊට පස්සේ කුරුලෑවක් එහෙම කැඩුන මෙන්න මෙතන තිබිලා දුවේ ඊයේ හැදිලා තියෙන්නේ. ඉතින් අද බ්ලැක් හෙඩ් සයින් කරනකොට ඒක කැඩුනා. ඉතින් ඒකටත් හොඳයි මේ සක්කාරේ. ඒ කිව්වේ තුවාල එහෙම හොඳ වෙනවා. දද කුෂ්ඨවලට හොඳයි මේ පැක් එක. ඉතින් ඔයාලගේ මූණේ ගොඩාක් කුරුල ඇතිවිලා තුවාල වෙලා තියෙනම් ඒවට ගොඩාක්ම හොඳයි. ඉතින් පැහැපත් වෙන්නත් හොඳයි, ගොඩාක් සුදු වෙන්නත් හොඳයි මේ පැක් එක. ඉතින් මේ පැක් එක හැමදාම ඔයාලා දෑව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මූණට ඩැමේජ් වෙන්නේ නැහැ. අර මුල්තානි මිටි වගේ පැක් නම් සතියකට දවස් දෙකක් වගේ දාන්න ඕනේ. ඒ තරම්ම ඒක එකේ වියලි සමක් නම් හොඳම නැහැ. හැමදාම දාන එක මුල්තානි මිටි පැක් එක. ඉතින් මේ පැක් එක මම අද කියා දෙන පැක් එක හැමදාම දෑවත් මුකුත්ම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට පැහැපත් වෙන්න පුළුවන් ඔයාලට. ඒක නිසා ඔයාලා හැමදාම රැට මේ පැක් එක දාන්න. මම ඔයාලට කියන්නේ පැක් දානකොට රැට දාන්න කියලා. මොකද දවල් වරුවේ දවල් කාලේ හොඳටම රස් නෙයි. ඒක නිසා හොඳ නැහැ පැක් කියා. ක්‍රීම් එකක්වත් ගන්න හොඳ නැහැ. ඒක නිසා දවල් කාලේ ඔයාලා සන් ක්‍රීම් එකක් ගාගෙන ඉන්න. මුකුත්ම ක්‍රීම් ගන්න ඕන නැහැ. රැට ඔයාලා කරන දෙයක් කරන්න. ඉතින් වැඩි කතාවක් නැතුව මේ පැක් එක දාමු. මේ පැක් එකට ඕන වෙන්නේ වෙනිවැල් ගැට කුඩු. ඔයාලගේ ගෙදර වෙනිවැල් ගැට නැත්නම් ආයුර්වේද ෂොප් වල තියෙනවා ග්‍රෑම් 50ක් රුපියල් 70යි උනේ. ඉතින් වෙනිවැල් ගැට කුඩු ගන්න පුළුවන් ඔයාලට. මී පැණි, මේ මී පැණි එකක් තියෙනවා. මේකේ පොඩ්ඩක් තියෙනවා. මේක අලුතෙන් ගත්ත එක. ආතියේ නම් චූට්ටක් දාන්න පුළුවන්. මම කස්තුරි කහ මේකට දාන්නේ නැහැ. මේ වගේ මී පැණි හොඳට දාගන්න ඕන මේකට. මේක හැදුවට පස්සේ මෙන්න මෙහෙම පැක් එක තියෙන්නේ. ඔයාලා හොඳට මී පැණි මේකට දාගන්න ඕන. නැත්තම් මේ වගේ නැහැ පැක් එක. ඉතින් දැන් මේක ගාගමු. ඉතින් මම මේකෙන් ඉස්සෙල්ල ගාගන්න හැදුවේ. හැබැයි දැන් මම මේ අතින් හදන තීනේ මේක. මේ ඇඟිල්ලෙත් තියෙනවා. ඉතින් මම හිතුවා මේකෙන් ගාගන්න නැතුව ඇඟිල්ලෙම ගාගන්නවා කියලා. ඉතින් යාළුවනේ වෙනිවැල් ගැට කියන්නේ හොඳ ඖෂධීය ශාකයක්. ඉතින් ඔයාලා දන්නව ඇති වෙනිවැල් ගැට අපිට පැහැපත් වෙන්න විතරක් නෙවෙයි දද කුෂ්ඨවලටත් හොඳයි. ඔයාලගේ දද කුෂ්ඨ හැම තියේනම් වෙනිවැල් ගැට කුඩු ටිකක් අරගෙන අමු කහ ටිකක් අරගෙන ඒක හොඳට කොටා ගන්න. වෙනිවැල් ගැටයි අමු කහයි. ඊට පස්සේ වතුර චුට්ටක් දාලා ඒ මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ දද කුෂ්ඨ තියෙන තැන ඔයාලා ගාගන්න. ඊට පස්සේ මේක හිස්සොරි වලටත් හොඳයි. ඔයාලා වෙනිවැල් ගැට කුඩුයි දෙහි දාලා හොඳට මිශ්‍රණයක් හදාගෙන ඊට පස්සේ ඔයාලා මේක ඔළුවේ ගාගන්න ඕන, කොණ්ඩේ හොඳට ගාගන්න. ඔන්න යාළුවනේ පැක් එකක් දාගෙන ඉවරයි. මේක හොඳට තියෙනවා මාර සනීපයි මූණට.
ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම දාන්න, දැවිල්ලක් මුකුත්ම නැහැ මේක. ඉතින් වෙනිවැල්ගට ගොඩක්ම හොඳයි මූණට. මේ සේරම කෑවා, බෙල්ලට ගන්න මදි වුණා. ඉතින් බෙල්ලටත් දාන්න ඕන. ඉතින් මූණට අපි හැමදේම කරන ඕනේ. ඒක නිසා මූණට කරන හැමදේම ඔයාලගේ බෙල්ලටත් කරන්න. ඉතින් ඔයාලා හැමෝම ස්කින් කෙයා රුටීන් එක ෆලෝ කරන්න. ඒ කිව්වේ ඔයාලා සුදු වෙන්න බලන්න එපා, බ්ලීචින් එහෙම ගන්න, වයිටින් එහෙම ගන්න බලන්න එපා. ඔයාලා කළු කෙරෙන්න අනිවාර්යයෙන්ම ස්කින් කෙයා රුටීන් එක ෆලෝ කරන්න. එතකොට ඔයාලා පැහැපත් වෙනවා. ඉතින් යාළුවනේ මේ පැක් එක දාලා හොඳට වේලෙනකන් තියාගන්න. විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් ඒක තමන් ගාගත්තු විදියට තමයි මේක වේලෙන්නේ. ඉතින් මේක වේලුණාට පස්සේ ඔයාලා ඇල් වතුරෙන් මේක යවන්න. ඊට පස්සේ ඔයාලා ගාන ප්‍රොඩක්ට් එකක් ගන්න මූනේ, නැත්නම් ඇලෝවේරා ජෙල් හරි ගන්න පුළුවන් ඔයාලට මූනේ. අනිවාර්යෙන් පැක් එකක් දැවට පස්සේ ස්ක්‍රබ් කරාට පස්සේ මොනවම හරි ගන්න, ඔයාලා ගන්න දෙයක් ගන්න මූනේ. ඉතින් යාළුවනේ මේක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතියේ නැහැ. මේක මම ඩේලි යූස් කරන එක, හැමදාම යූස් කරන එක තමයි මේ පැක් එක. මේ පැක් එක ගොඩාක්ම හොඳයි. කුරුලෑ මගේ මේකෙන් තමා කුරුලෑ නැති වුණේ. ඉතින් ගොඩ හරියක් කුරුලෑ තිබ්බ මගේ මෝනේ ඉස්සර. ඉතින් මේකෙන් නැති වුණා. ඉතින් ඔයාලත් මේක යූස් කරන්න, මේ පැක් එක ගන්න මෝනේ. හැමදාම ගන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ මූණට, ඩැමේජ් වෙන්නේ නැහැ. ඔයාලගේ මූණ ඩැමේජ් වෙලා තිබ්බනම් මේ පැක් එකෙන් හොඳ වෙනවා. ඉතින් යාළුවනේ අද දාන්න හිටිය වීඩියෝ එක මම අගහරුවාද හරි බදාද හරි දානවා. ඉතින් අද ඉරිදා. ඉතින් ඉරිදා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ මම ගොඩාරියක් ගේනවා. ඉතින් මාස දෙකක් විතර මට දාන්න බැරි වුණා, එක්සෑම් වගේ තිබ්බා. ඒක නිසා මට දාන්න බැරි වුණා, මුකුත්ම කරන්න බැරි වුණා. ඒක නිසා දැන් ඒ වැඩ ටික ඉවරයි. ඒක නිසා මම දිගටම මේ channel එකේ වීඩියෝ දානවා. ඉතින් මම අදට ගිහින් එන්න, ඔයාලා පරිස්සමින් ඉන්න, සතුටින් පරිස්සමින් ඉන්න.